මේ වෙනකොට අක්කා ওই විදිහට පිරිමි කී දෙනෙක් එක්ක කොහොම ගිහිල්ලා ඇතිද? ඒක නම් ඉතින් කියන්නේ අමාරු ඒ කියන්නේ ඉතින් දැන් 25 ඉඳන් දැන් 29ක් යන අවුරුදු 4ක් වෙනවා මේක. අවුරුදු 4ක්. අවුරුදු 4ක් තිස්සේ මේක ඉන්නවා කියන්නේ බර කාණ්ඩයක් එක ගිහිල්ලා ඇති මං ඉතින්. තමන්ගේ ස්වයංපුරුෂයා කැමැත්තෙන්ම තමයි තමන්ව මේ විදිහට මුදලවට තවත් මිනිසුන්ට විකුණන්නේ. ඇත්ත කතා කරමු. මොකද අක්කේ මේ වීඩියෝ ගොඩක් කට්ටිය බලන මං අක්කගෙන් මුලින්ම කිව්වා ඇත්ත කතා කරන්න ඕනේ කියලා. තමන්ගේ හෘද සාක්ෂිය මේ වීඩියෝ ඉදිරියට කතා කරන්න ඕනේ කියලා. හැබැයි 7ට විතර ආම සමාලාර 5:00 6ට යනවා. 5:00 7ට යනවා. එහෙම තමයි ඉතින්. කියන්නේ වැඩ තියෙන විදියට වැඩ කරන්නේ. අක්කගේ තමන්ගේ යාළුවා තමයි තමන්ව මේ ශේත්‍රයට එක්කන් ආවේ කියලා. දැන් තමන්ගේ යාළුවා මහපාරට දාද්දී බයක් ආවෙ නැද? මම මේ පාරේ තනි වෙලා ඉන්නවා මිනිස්සු ඇවිල්ලා එක එක දේවල් අහනවා. ඔව්. ඒක කොහොමද ඉගෙන ගත්තා? අක්කා කතා කරන විදිහේ දේවල්. ඒව එයාගේ මාර්ගයෙන් තමයි. කියන්නේ මම වැඩි කතා කරන්නේ නැහැ. යාළුවා කතා කරලා දෙන වැඩකට තමයි ගියේ ඉස්සර. දැන් අර එහෙම නැහැ. දැන් ඉතින් මම වැඩ කතා කරන මම යනවා. අපේ තාත්තගේ ප්‍රශ්නත් එක්ක අපේ අම්මට අපි උගන්වන්න වෙලාවක් තිබුණේ. ඒ කියන්නේ අපේ තාත්තා ඒ කාලේ තමයි ගැහණු පස්සේ ගියේ කනේ කරේ. තාත්තා. ඒ නිසා තාත්තා ගිය පස්සෙන් අම්මා ගියා ඇරෙන්න අපි බලන්න ඒගොල්ලන්ට වෙලාවක් තිබුණේ. එතකොට දැන් මොන මොන වගේ වයස්වල මිනිස්සු දක් යක්කව මේ හොයාගෙන ඉන්නේ? මොන වගේ පිරිමි දක්ක හොයාගෙන ඉන්නේ? මම වයස කියලා නෑ. සමහරලාට වයස කෑත් වෙනවා, සමහරලාට කොල්ලොත් වෙනවා. සමහරලාට සාමාන්‍යයෙන් තරුණ අය එනවා. එහෙම කියලා වයස ભેදයක් නෑ. ඉතින් හැම වයසින්ම ඉන්න අය එනවා. आईबोर्ण के पीलिगना सीम नाम इति अदूषा लोक्स अविले विनास्म तनकट इति अद मे कथाकर्ण मातृकावत् मे वीडियो वाल गुडक कोलुंट के जीवित गुडक देवाए इति साम तम अदूषा लोक्स मे अक्गिन मावे आईबोर्ण अके टीका कई दार अके मंकमती अके मुलिम धनगण अखगे नम गम वयस नम से वायस अवरुद रत्मला प्रथम कथावाड़ बेसोत् अखी रखी वशंकरण अख गणिकवृत्ति मंकमती अक्सर दिनगण ऐ मे शेस्त्री अख इन हित मे वगे हंग बीकून रखी अखर ऐ हित अख एक मगे नैति कमाय मंकर्ण दे මට එන්න ඕනා එකට කියන්නේ ඉතින් මම කුඩු බොන ඉතින් දැන් ඒ මද්රේ වලට ඇබ්බැහි වෙලා. ඔව්. ඒ කියන්නේ කොයි වයසේදී අක්කේ මද්රේ වලට ඇබ්බැහි වුණේ? දැන් අවුරුදු 20 දී වගේ. අවුරුදු 20 දී. කවුද පුරුදු කරේ මද්රේ වලට තමන්ගේ ජීවිතේ මේකට පෙළඹුවේ කවුද අක්කේ? මගේ යාළුවගේ මාර්ගෙන් තමයි මම ඇබ්බැහි වුණේ මේකට. ඒ කියන්නේ පිරිමි ළමයෙක්ද ගැහණු ළමයෙක්ද? ගැහණු කෙනෙක්. ගැහණු ළමයෙක්. එතකොට අක්ක මොඩක් මට විස්තරේ ඕනේ. මොකද මේ වීඩියෝ ගොඩක් අපේ රටේ කොල්ලු කෙල්ලෝ බලනවා. මට පොඩ්ඩක් මුලේ ඉඳලා මේ විස්තරේ ඕනේ. අගේ මොකද අපේ රටේ කොල්ලුන්ට කෙල්ලුන්ට මේ පණිවිඩේ ගියොත් කවුරු හරි මේ කතාව අහලා අක්කගේ මේ ජීවිත කතාව අහලා එක්කෙනෙක් හරි හැදෙයි. ඒ නිසා මම කැමතියි අක්කේ මේ විස්තරේ මුලේ ඉඳන් කතා කරන්න ඕන. කියන්නේ මං බඳලා හිටියේ. ඒගොල්ලන් ඉතින් බිස්නස් තමයි කරේ. ඒ කියන්නේ කුඩු බිස්නස්. ඒගොල්ලන් එක බිස්නස් ඉන්නකොට තමයි එහෙ හිටපු කෙනෙක් එක්ක තමයි පුරුදු වුනේ මේකට. ඒ කියන්නේ අපේ ගෙදර එයා බොන්න කරන්නේ නෝ. ඉතින් අර එයාම තිස්සෙන් බොන නිසා මට ටිකක් හිතුණා. ආසාවක් හිතුණා. ඔව්. ඒකෙන් මාත් ඉතින් බිව්වා එයාගෙන් හාලා කරලෙන්න. අපි හතර පහ දෙනෙක් වගේ හිටියා. ඉතින් ඒගොල්ලන් එක තමයි බොන්න ඉස්සලාම පුරුදු වුනේ. එකේ මුලදී නිකන් දක්කර දුන්නේ මේක ගන්න නැත්නම් සල්ලි දෙන දැන් කුඩු සල්ලි එහෙම ගත්තේ නෑ නිකන් ඒගොල්ලන්ගේ ගානේ නිකන් දුන්නේ. එතකොට කොයි විදි කොයි වගේ දක්ක දැන් පළවෙනි පාරට කුඩුම බොද්දි මොන වගේ දෙයක් දැන්කට දැනුනේ? එහෙම අර කිසිම මේව එකක් මොකුත් නෑ. අර නිකන් මත් වෙන ගතියක් වගේ තමයි තිබුණේ. අර ඒ දවසල් ප්‍රශ්න එහෙම දුනානේ. ඉතින් මොනවාද ප්‍රශ්නක්? ඒක උඩක් අයි ජීවිතේ තිබ්බේ. ඒක උඩ
මහත්යගේ ප්‍රශ්න තමයි තිබුණේ. හ්ම් හ්ම්. ඒ කියන්නේ මහත්යත් මද්‍රවයට ඇබ්බැහි වෙලා හිටියද? ඔව් එයත් තිබුණා. හ්ම් හ්ම්. ඊට පස්සේ එයාගේ එක එක සම්බන්ධ තිබුණා. ඉතින් ඒව නවත්තන්න මට හයියක් තිබුණේ. හ්ම් හ්ම්. ඉතින් ඒක නිසා මේ දෙකෙන් හයියක් තිබ්බේ නැහැ කියන්නේ හයියක් ගන්නද ඔය මද්‍රවයට ඇවවා? නෑ. ඒව අමතක කරන්න කියලා ඉල්ල ඉතින්. අමතක කරන්න? මේ යාළුවකෝ මේ ඕවා බිව්වම ඕවා අමතක වෙනවා. හ්ම් හ්ම්. ඕවායි මතකට එන්නේ. එහෙම කේ කේ කිව්වා. ඉතින් මාත් ඉතින් බීලා බැලුවා. හ්ම් හ්ම්. ඒක තමයි උනේ. දැන් එතකොට විවාහ උනේ මොන අවුරුද්ද දක්ක? අක්කට වයස කීයද දක්ක විවාහයක් කරගත්තේ? මට අවුරුදු 18 දී. අවුරුදු 18 දී. එතකොට මද්රව්‍ය ජීවිතයට ආව අවුරුදු 20 දී. එතකොට දැන් තමන්ට ඉන්නව අවුරුදු 6 7ක පුංචි දරුවෙක් පිරිමි ළමෙක්. දැන් තමන්ගේ දරුවා ඉදිරිපිට තමන්ගේ දරුවා අහන්නේ නැද්ද අම්මේ මේ මොනාද බොන්නේ අම්මා මේ මොනාද මේ කරන්න කියලා තමන්ගේ දරුවා කවදාවත් අහලා නැද්ද අක්කේ? එහෙම තාම අහලා නැහැ. එයාට තාම තේරුමක් නැහැනේ. ඒ නිසා ඉතින් තාම නම් අහලා නැහැ. එතකොට අම්මා කෙනෙක් වශයෙන් අක්කට අර දරු දුක එන්නේ නැද්ද මම මේ දරුවාගේ ඉස්සරහ කරන්න බැරිදි වැඩක්. ඒ ඒ හැඟීම අක්කට එන්නේ නැද්ද? නෑ නැත්තේ නෑ ඉතින්. ඒ දැන් තියෙන තත්ත්වය අනුව මට ඒක නොබිත් බෑ. දැන් ඒකයි තියෙන ප්‍රශ්න. ඒ දරුවෝ ගැනත් හිතනවා නැත්තේ නෑ. ඔව්. දැන් ඒක නොබිත් ඉන්න බැරි කමට ඉතින් බොනු. දැන් ආසාවකට බොනවා නෙමේ. හ්ම්. තියෙන ඇඟපැතේ අමාරුවකට බොනු. එතකොට දැන් ඔය මද්‍රව්‍ය බොන්න කලින් අක්කගේ අම්මලා තාත්තලා ඒ කියන්නේ හිටියේ නැද්ද ජීවත් හිටියේ නැද්ද? නෑ නෑ ඒගොල්ලන් දන්නේ නැහැ. තාම දන්නේ නැහැ මම මේ බොනවයි කියලා. හ්ම් හ්ම්. ඒ කියන්නේ ඒගොල්ලන් අක්ක ළඟ ඉන්නේ මේ නෑ. හ්ම් හ්ම්. ඒක නිසා ඒගොල්ලන් දන්නේ නැහැ. ඔව්. දැන් මම අක්කව හොයාගෙන එද්දී මම දැක්කා අක්කව අක්ක දැන් ගණිකා වෘත්තිය කරන්නේ. ඒක පිළිගන්නව නේද අක්කා? අනිවාර්යෙන්ම. හරි. ඔව් දැන් අපි ගල්කිසට එද්දී අපි එක්තරා තරුණයෙක්ගෙන් ඇහුවා අක්කත් එක්ක වීඩියෝයක් කරමුද කියලා. බලද්දී අපි අහලා තින්නේ අක්කගේ ස්වාමි පුරුෂයාගේ. දැන් අන්තිමට බලද්දී තමන්ගේ ස්වාමි පුරුෂයා තමයි තමන්ව පිරිමින්ට විකුණන්නේ මුදලට විකුණන්නේ. එතකොට දැන් මෙහෙම ඔය ඔය ගණිකා ශ්‍රේෂ්ඨයට ඇයි අක්කට එන්න හිතුනේ ඇත්තටම? එකත් ඉතින් මගේ යාළුවගේ මාර්ගෙන් තමයි ඉතින් මම ආවේ. මොකද ඉතින් මහත්තයා රස්සාවකට යන්නේ අටස්සාවක් කරන්න ලොක් අමාරුයි. පොඩි එක්කෙනත් ඉතින් ගෙදර ඉන්නවා. ඉතින් මම ඒගොල්ලන්ගේ හැමදේම මම බලන්නේ පෙර. ඒක නිසා තමයි මේකට වැටුනේ. එතකොට තමන්ගේ ස්වයං පුරුෂයා කැමැත්තෙන්ම තමා තමන්ව මේ විදියට මුදලට තවත් මිනිසුන්ට විකුණන්නේ. ඇත්ත කතා කරමු. මොකද අක්කේ මේ වීඩියෝ ගොඩක් කට්ටිය බලන මම අක්කගෙන් මුලින්ම කිව්වා ඇත්ත කතා කරන්න ඕනේ කියලා. තමන්ගේ හෘද සාක්ෂිය මේ වීඩියෝ ඉදිරියට කතා කරන්න ඕනේ කියලා. ඔව්. එතකොට දැන් අක්කේ ඔය ගල්කිස්සේ දැන් අක්ක කර අක්ක රැකියාව කරන ගල්කිස්සේ. එතකොට දැන් කොච්චර වෙලාවක් ඔය රැකියාවේ නිරත වෙනවද? ඒ කියන්නේ කීයටද ඉන්නේ ගාලු පාරට? කීයටද ගෙදර යන්නේ ආපහු? වෙලාවක් නෑ ඉතින්. රෑ 4 විතර ආම සමහරවල් පාන්දර 6ට යනවා. පාන්දර 7ට යනවා. එහෙම තමයි ඉතින්. කියන්නේ වැඩ තියෙන විදියට වැඩ කරන්නේ. එහෙම වෙලාවක් රැඳෙන්නේ. එතකොට අක්කට කිසිම බයක් හිතෙන්නේ නැද? මොකද දැන් ගල්කිස්ස කියන්නේ මේ මහ ලොකු මේක නෙවෙයි පොලිසියෙන් ඉන්නව නිතර දෙවේලේ මිනිසු ගැවසෙනවා. අර පොඩි බයක්වත් තියෙන්නේ නැද? පොලිසියෙන් දැක්කොත් මම අරගෙන ගිහලා කූඩුවේ දහයි. ඒ වගේ ප්‍රශ්නයක් ඒ වගේ හැඟීමක් අක්ක හිතරෙන්නේ නැද්ද ඔය වගේ මහ රෑ පාර හිටන් ඉන්නකොට? එහෙම බයසක් කියලා දැන් නම් නෑ අත්‍තරම. ඒක මුලදී තිබ්බා. මුලදී සබ්ජෙක්ට් එකට එද්දී මුලදී බහින බහින කාලේ තිබුණා. දැන් නම් ඇත්තටම එහෙම කිසිම බයක් සැකක් කියන දේ නෑ අත්‍තරම. ඒ හැමදේම ගිහිල්ලා තියෙන දේ. සමාජෙත් එක්ක මේ මිනිසුත් එක්ක ඇත්තටම මේ තියෙන දේවල් ඔක්කොම නැති වෙලා තියෙනවා. ඉස්සර තිබුණා ඒ එන අලුත ඒ බය තිබුණා. ඒ කියන්නේ කිසි දෙයක් දන්නේ නැහනේ මුලදී මුලදී. ඒ කියන්නේ මුලදීම අක්කා කෙලින්ම දැන් අක්කගේ තමන්ගේ යාළුවා තමයි තමන්ව මේ ශේෂ්ත්‍රයට එක්කන් ආවේ කියලා. දැන් තමන්ගේ යාළුවා මහපාරට දාද්දී බයක් ආවේ නැද? මම මේ පාරේ තනි වෙලා ඉන්නවා මිනිස්සු ඇවිල්ලා එක එක දේවල් අහනවා. ඔව්. ඒක කොහොමද ඉගෙනගත්තා අක්කා කතා කරන විදිහේ දේවල්? ඒව එයාගේ මාර්ගෙන් තමයි. ඒ කියන්නේ මම වැඩි කතා කරන්නේ නැහැ. යාළුවා කතා කරලා දෙන වැඩකට තමයි ගියේ ඉස්සර. දැන් අර එහෙම නැහැ. දැන් ඉතින් මම වැඩ කතා කරන්න මම යනවා. එහෙම තමයි. මේ
ඉස්සර ටිකක් බයසක තිබුණා ඒක නිසා යාළුවගේ පස්සෙන් මෙ හිටියා එයාත් බැලුවේ මාව විකුණු කරන සල්ලි ඒ කියන්නේ එයාත් ගානක් තියා ගන්නවා අක්කා වගේ ඩීල් කරලා ගානක් තියා ගන්නවා එයාත් එතකොට දැන් මේ වෙනකොට දැන් අක්කාගේ වයස අවුරුදු 29යි කිව්වා මේ වෙනකොට අක්කා ওই විදිහට පිරිමි කී දෙනෙක් එක්ක කොහොම ගිහිල්ලා ඇතිද ඒක නම් ඉතින් කියන්නේ කොමාරි ඒ කියන්නේ ඉතින් දැන් 25 ඉඳන් දැන් 29ක් යන අවුරුදු 4ක් වෙනවා මේක අවුරුදු 4ක් අවුරුදු 4ක් තිස්සේ මේක ඉන්නවා කියන්නේ බර කාණ්ඩයක් එක ගිහිල්ලා ඇති මං ඉතින් ඒ කියන්නේ දවසට කී දෙනෙක් විතර පිරිමි එනවා දක්වා හොයාගෙන ওই විදිහට දවසට කොහොමද හයක් හතක් වගේ හයක් හතක් විතර එනවා. ඒතර කීයක් විතරක්ද දැන් ඔය අය කරනව දැන් ඔය ගොඩක් පිරිමි එනවන අක්කා හොයාගෙන ඔය එකේ පිරිමි කෙනෙක්ගෙන් කීයක් විතර අක්කලා හම්බ කරනවද? එක්කෙනෙක්ගෙන් රුපියල් 2500 3000ක් වගේ ගන්නවා. එතකොට මාසෙට කීයක් වගේ උපයනවද ඔය රැකියාව වෙන අක්කා? 2500 3000ක් කියන්නේ කොර? ඔව්. ඕම එකක් එකමාරක් වගේ වනේ. ලක්ෂයක් එකමාරක් විතර තමන් ඇඟ විකුණලා හම්බ කරනවා. හරි එතකොට දැන් මොන මොන වගේ වයස්වල මිනිස්සු දක්ක යක්කව මේ හොයාගෙන ඉන්නේ මොන වගේ පිරිමි දක්ක හොයාගෙන ඉන්නේ වයසීම දැන් පොඩි ළමයිද නැත්නම් වැඩිවියද එහෙම වයස කියලා නෑ සමහරලාට වයස කෑත් වෙනවා සමහරලාට කොල්ලොත් වෙනවා සමහරලාට සාමාන්‍යයෙන් තරුණ අය එනවා එහෙම කියලා වයස ભેදයක් නෑ ඉතින් හැම වයසින්ම ඉන්න අය එනවා ඉතින් ඒ වෙනකොට ඉතින් අපි වයස බලන්නේ නෑනේ ඔව් ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේඳම අපි මම ඉගෙන ගත්තේ නෑ හරියට මේ තමයි ඉස්කෝලේ ගියේ ඔක්කොම කරේ අපේ තාත්තගේ ප්‍රශ්නත් එක්ක අපේ අම්මට අපි උගන්වන්න වෙලාවක් තිබුණේ නෑ ඒ කියන්නේ අපේ තාත්තා ඒ කාලේඳම ගහන පස්සේ ගියේ ඒකනේ කරේ තාත්තා ඒ නිසා තාත්තා ගිය පස්සෙන් අම්මා ගියා ඇරෙන්න අපි බලන්න ඒගොල්ලන්ට වෙලාවක් තිබුණේ නෑ ඉතින් ලොකු අම්මලා ගෙදර හැදුනා අකුර ස්කෝලේ යන්න කාලයක් නැහැ. ඒත් ස්කෝලේ ගියේ නැහැ. ඒක නිසා තමයි අඩු වයසින් උනත් කසාදයක් කරගත්තේ. ඒකයි උනේ එතන. එතකොට තමන්ට ඉන්නවා කිව්ව සහෝදරයෝ. තමන්ගේ සහෝදරයෝත් අක්කා ගැන බලන්නේ නැද්ද? මොනවද කරන්න අක්කා මැරිලාද ඉන්නවද කියලාත් බලන්නේ නැද්ද අක්කා ගැන? නෑ ඒගොල්ලන් සහෝදරයෝ කියලා කිව්වට පොඩි කාලේ ඉඳන්ම අක්කයි මායි වෙන වෙනම ඇදුනේ. ඉතින් ඒක නිසා එයාට මං ගැන හැඟීමකුත් නැහැ මට එයා ගැන හැඟීමකුත් නැහැ ඒක නිසා අදටත් එයා මාව බලන්නේ මමත් එහෙම තමයි ඉන්නේ ඉතින් ඔව් දැන් අක්කා මේ රැකියාව කරලා එන සල්ලි වලින් මත්ද්‍රව්‍ය තමයි පාවිච්චි කරන්නේ එතකොට දැන් දවසට කොච්චර නම් මත්ද්‍රව්‍ය අක්කාට පාවිච්චි වෙනවද මේ මේ රැකියාව කරද්දී එහෙම ගානක් කියලා නැහැ හම් වෙන විදියට ඉතින් බොනෝ එකෙනෙක් නැතුවම ඉන්න බැරිද නැත්නම් ඒක අනිවාර්යෙන් බෑ නැතුවම ඉන්න බෑ බෑ එතකොට කී වේලක් ඔක පාවිච්චි කරනවද එක දවසකට සල්ලි හම්බෙන විදියට ගිහිල්ලා බොනෝ ඒක තමයි ඉතින් කරන්නේ දැන් ජීවිතේ අක්කට ආපස්සට යන්න පුළුවන් නම් අක්කා කැමතිද ගිහිල්ලා මම මේ වැරද්ද හදාගන්න මම මේ 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 වැරද්ද කරේ නැහැ නම් අද මම හොඳට ජීවත් වෙනවා මේ රටේ අක්කා කැමතිද ඒ වගේ දෙයක් කරන්න ඒ වගේ අවස්ථාවක් හම්බුනොත් ජීවිතේ ආපස්සට යන්න අනිවාර්යෙන් එහෙම දෙයක් අවස්ථාවක් આવොත් අනිවාර්යෙන් මේ වැරද්ද හදාගන්න මං හරි ආසයි. කැමති. ඒ කියන්නේ අපිට ආයේ මේ වැරද්ද හදාගන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා. දැන් මේ වීඩියෝ බලන කවුරු හරි අපේ රටේ මේ මද්ද්‍රව්‍ය ගැන මේ මේ වගේ මේ දේවල් හදන්න පුළුවන් මේ දේවල් නිවැරදි කරන්න පුළුවන් කෙනෙක් බලලා අක්කට කතා කරොත් මං ආව යහමාර්ගයට ගන්න. ඒ කියන දේ අක්කට කිව්වොත් අක්කා කැමතියි ඉදිරිපත් වෙන්න මං මේ දේවල් හදාගෙන මෙහෙම ගෑණියෙක් වගේ පොළොව පහ කරලා ජීවත් වෙනවා කියලා ජීවත් වෙන කැමති දක්කා අනිවාර්යයෙන්ම කැමති කොහොමද ඉතින් අපිට එහෙම ශක්තියක් අයියක් නැති නිසා අපි මේ වැතිලා ඉන්නේ ඒක නිසා අනිවාර්යයෙන්ම මෙහෙම හදා ගන්න කවුරු හරි අත දෙන්න කැමති වුණොත් එහෙම යන්න කැමති අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම හරි අවසන් වශයෙන් අක්කේ මේ වීඩියෝ එක බලන අපේ රටේ
තරුණ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් බලනවා මේ තරුණ කොල්ලෝ කෙල්ලෝන්ගේ ජීවිතවලට මේ වගේ දෙයක් අත් නොවෙන්න අක්කගේ ජීවිතේ මෙච්ච මේ අත්දැකීමෙන් මේ වීඩියෝ එක බලන කොල්ලෝ කෙල්ලොන්ට මොකද දෙන්න තියෙන පණිවිඩයක් යම් තියෙන ති යාළු උනත් ආශ්‍රය කරන්න ඕන අපේ ප්‍රමාණයකට අපි හැමතිස්සෙම අපිට හොඳයි කියලා දේ තමයි කරන්න ඕන ඒගොල්ලෝගේ ජීවිතේ තියෙන දේවල් අපේ ජීවිතවලට කවදාකවත් ගන්න අරකයි ඉතින් ඕ යාළුවන්ගේ ගොඩක් දුරස්සලා ඉන්න ඕන නම් තමයි හොඳ ඇත්තටම හරි ඉතින් ගොඩක් දේවල් අහන්න නැති ගොඩක් දේවල් ඔයගලන්ට දැනෙන්නේ නැති මේ වගේ ජීවිත අපේ රටේ තවත් කොච්චර ඇදද කොච්චර සංගිබිර ඇදද මේ වගේ ජීවිත කතා ඒ නිසා මේ වෙච්ච මේ අක්කගේ ජීවිතයේ මෙන්ච මේ අත්දැකීම් තමන්ගේ හිතට අරගෙන තමන්ගේ ජීවිතේ නිවර්දි කරගන්න එහෙනම්කේ බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරලා තමන්ගේ ජීවිතයේ මෙන්ච මේ කුරුළු අත්දැකීම අපේ රටේ කොල්ලොන කෙනෙකුට කිව්වට එහෙනම් අද රුෂාන්ව සමුගන්නවා හැමෝටම බුදු සරණ ඇතේ පීටයි ජය වේවා මම රුෂාන් බ්ලොග්ස්